ලෝකයේ ධනවත් රටවල් අතරින් ඒක පුද්ගල දළදේශී නිෂ්පාදිත යන ලෝ ධනවත්ම රටවල් පහ පිළිබඳව මේ වීඩියෝෙන් කතා කරමු. අංක 5 මාකව්. චීනයේ විශේෂ පරිපාලන කලාපයක් වන මාකව් පාලනය වන්නේ චීනයේ නීති රෙගුලාසිවලට නොව වෙනම නීති රෙගුලාසි යටතේ වීම විශේෂයෙන් සඳහන් කළ යුතුයි. මාකව්හි දළදේශී නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 40ක් පමණ වෙනවා. මෙහි ජනගහනය 657,000කට අධිකයි. එවිට ඒක පුද්ගල දළදේශී නිෂ්පාදිතය ඩොලර් 50,000ක් පමණ වෙනවා. අංක 4 කටාර්. මිලියන 2.8 ගණනක ජනගහනයක් විසින් කටාර් රාජ්‍යයේ විශාලත්වයේ වර්ග කිලෝමීටර් 11,581ක් පමණ වෙනවා. මෙහි භාවිත මුදල් වර්ගය කටාර් රියාල්. සමස්ත ජනගහනයේ 65% ඉස්ලාම් භක්ති ගැන මෙම රාජ්‍යයේ දළදේශී නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 206ක් පමණ වෙනවා. ඒක පුද්ගල දළදේශී නිෂ්පාදනය ඩොලර් 62,000ක් පමණ වීම කටාර් ලොව හතරවන ධනවත්ම රාජ්‍ය වීමට හේතුවයි. අංක 3 අයර්ලන්තය. එංගලන්තයේ ආසන්න ඔබීටි උතුරු යුරෝපා රාජ්‍යයක් වන මෙය ඉතාම සුන්දර ආදියුණු රාජ්‍යයක්. මෙම රාජ්‍ය විශාලත්වය වර්ග කිලෝමීටර් 84,421ක් පමණ වන අතර සමස්ත ජනගහනය මිලියන 4.9ක්. මෙහි දළදේශී නිෂ්පාදිත ඇමරිකානු ඩොලර් බිලියන 476කට අධිකයි. අයර්ලන්තයේ අපනයන ආදායම් පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 269ක් වැනි විශාල අගයක් වන්නේ. එහි ඒක පුද්ගල දළදේශී නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 94,556ක් පමණ වෙනවා. අංක 2 සිංගප්පූරුව. විශිෂ්ට බාලිකයෝ ලීගුවන් විසින් දියුණු කළ සිංගප්පූරුව අද වන විට ලොව දෙවන ධනවත්ම රාජ්‍යයයි. විශාලත්වයේ වර්ග කිලෝමීටර් 727.6ක් තරම් වූ කුඩා මෙම රාජ්‍යයේ ජනගහනය මිලියන 5.7කට අධිකයි. මේ දළදේශී නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 379ක්. ඒ සමස්ත ජනගහනය බෙදූ විටාගේ ඇමරිකානු ඩොලර් 64,217ක් පමණ වනවා. අංක 1 ලක්සන්බර්ග්. ඒක පුද්ගල දළදේශී නිෂ්පාදිතය අනුව ලොව ධනවත්ම රාජ්‍ය වන ලක්සන්බර්ග් විශාලත්වයේ වර්ග කිලෝමීටර් 2586ක් තරම් වූ කුඩා යුරෝපා රාජ්‍ය. ඉතා සුන්දර රටක් වන මෙහි ජනගහනය 106කට අධිකයි. මෙහි දළදේශී නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 71ක් පමණ වන අතර ඒක පුද්ගල දළදේශී නිෂ්පාදිතය ඩොලර් 115,000ක් පමණ වන. මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරන්න අමතක කරන්න එපා.